ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා ජොබ් වයිස් ශ්‍රී ලංකා channel එක නැවතත් මේ වීඩියෝ එක අපි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ 2023 ඔක්තෝබර් මාසය සඳහා කැඳවී ඇති නවතම සම්පූර්ණපකාර කළමනාකරණ සහකාර රැකියා පුරපාඩු හා සම්බන්ධ විස්තර. එෙහිදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහා අවස්ථාව දීලා ආධිපත්‍ය යොමු කරන්න අවශ්‍ය කරන සුදුසුකම් අයිතිපත් ලබා ගැනීම යොමු කිරීම ඇතුළු සියලු විස්තර මේ වීඩියෝ එක ඔයාලට අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ අපි ගෙනෙන්නේ මේ සඳහා අයිතිපත් ලබා ගන්න ආකාරය පිළිබඳව. එහිදී මේ වීඩියෝ එකේ පහළ description එකේ තියෙන link එකෙන් හෝ jobguide.lk web අඩවිය තුලින් ගියාම ඔයාලට මේ ආකාරයේ පිටුවක් තුලින් මේ හා සම්බන්ධ සියලු විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන් මේ ආකාරයෙන්. එහිදී SNS අයිතිපත් මේ ආකාරය අපි ලබා දීලා තියෙනවා download කර ගැනීම සඳහා. එහිදී application format එකට click කරලා ඒ download කර ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම ඔයාලට මෙම තනතුරු සඳහා ඔයාලගේ අයිතිපත් වශයෙන් ඔයාලගේ updated CV එකක් යොමු කිරීම අවස්ථාවක් පවතිනවා. එහිදී ඔයාලට modern CV එකක් නොමැති නම් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා modern CV එකක් ලබා ගැනීම සඳහා. මේ උඩ click කිරීමෙන් ඔයාලට මේ ආකාරයේ කවුලුවට විසීමෙන් ඔයාලට අවස්ථාව තියෙනවා ඔයාලගේ සුසුකම් අනුව ගැලපෙන modern CV එකක් යොමු කිරීම සඳහා අවස්ථාව ලබා ගන්න. එහිදී school leavers ලට වගේම දැනට පාඨමාලාවක් හදාරමින් සිටින ඔබ සඳහා වගේම ඔයාලා දැන් undergraduate කෙනෙක් නම් නැත්නම් උපාධිය හදාරමින් සිටින පුද්ගලෙක් හෝ උපාධිය හදාරපු පුද්ගලෙක් නම් වශයෙන් ඒ වගේම professionals කෙනෙක් නම් ඒ ආදී වශයෙන් සෑම සුසුකම් සඳහා වන සුසු formats අපි මේ ආකාරයෙන් ලබා දෙලා තියෙනවා. ආඩ පුළුවන් ඔයාලට සුසු format එකක් ලබාගෙන මෙම රැකියාව වගේම ඉදිරියේදී අපි ඉදිරිපත් කරන රැකියාව සඳහා modern CV එකක් යොමු කරලා රැකියාව ලබා ගැනීම වැඩි අවස්ථාවක් පහසුවෙන්ම ලබා ගන්න. සිදු කරලා තිබෙන සීමා සහිත රාජ්‍ය සේවා සම්ප්‍රකාර ණයදීමේ හා ඉදිරි කිරීමේ සම්ප්‍රකාර සමිතියමගින් එහිදී තනතුරු වශයෙන් කල්පනා කරන සහකාර තනතුරු සඳහා තමයි අයිතිපත් කියලා තියෙන්නේ. වරුප පරිමාණ වශයෙන් මූලික වරුප 10600 මූලික වරුපක් සහ අනිකුත් සියලු දීමන සහිත 40000 ගණන් වරුපක් වඩ මාසික ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම වයස් සීමාව ගැන සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 18 45 අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහා අවස්ථාව තියෙනවා. මේ සඳහා අයිතිපතක් යොමු කිරීම සිදු කරගන්න. සුසුකම් සලකා බැලීමේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයේ සමත් වීම අවශ්‍ය බව සඳහන් වෙනවා. උසස් පෙළ විභාගයේ ඕනෑම ක්ෂේත්‍රාරක් කරති ප්‍රධාන ශිෂ්‍යයන් තුනට සාමාන්‍ය තුනක් සහිත සමත් වීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවී වර්ගාමිකදී සමත් වීම සඳහා අවස්ථාව ලබා දෙලා තියෙනවා. එෙහිදී විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ, විෂයන් 4කටවත් සී සමත්ව සහිතව. එෙහිදී සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සිංහල භාෂාව සහ ඉංග්‍රීසි සංසියන් සඳහා සී හෝ ඉහළ සමත් තිබිය යුතු බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඉතින් මේකේ සුසුකම් තිබෙනවා නම් වයස් පරිමාණ සහිතව ඔයාලට අවස්ථාව තියෙනවා මේ සඳහා අයිතිම් පතක් යොමු කරන්න. අපි කලින් සඳහන් කළ ආකාරයට ඔයාලගේ අයිතිම් පතක් අපි ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙලා තියෙනවා jobguide.lk web අඩවිය තුලින්. එහෙමත් නැත්නම් මේ වීඩියෝ එකේ පහළ description එකේ තියෙන link එකෙන් ගිහලා ඔයාලට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙලකට අපි බලමු මේ අයිතිම් පත් නිවැරදිව මම රැකියාව සඳහා යොමු කළ යුත්තේ කෙසේ ද යන්න. ආද අයිතිම් පත් ලියාපදිංචි තැපෑලෙන් තමයි යොමු කිරීමේ අවස්ථාව ලබා දෙලා තින්නේ. එහිදී එවන ලියුම්කාරය වම්පස ඉහළ කෙළවරේ කළමනාකරණ සහකාර තනතුරට බදවා ගැනීම වශයෙන් සඳහන් කළ ලබන වල කටයුතු කළ යුතුයි. ඒ යුතු ලිපිණේ සඳහන් කළ තියෙනවා සභාපති සීමා සහිත රාජ්‍ය සේවා සම්ප්‍රකාර ණයදීමේ හා ඉදිරි කිරීමේ සමිතිය අංක 19 සොන්ඩර්ස් ප්‍රදේශ කොළඹ 12 කියන ලිපිණේට වඩ මේ අදුම්පත ලියාපදිංචි තැපෑලෙන් ගැනීමේ අවස්ථාව පවතිනවා. අවසන් දිනේ වන ඔක්තෝබර් 22 ට ප්‍රථම වල අදුම්පත යොමු කිරීම සිදු කරන්න ඕනේ. අවසන් දිනේදී වත් වලට අවස්ථාව තියෙනවා ඔක්තෝබර් 22 වෙනිදාත් ලියාපදිංචි තැපෑලෙන් මේ ඉවීම සිදු කරගන්න.